එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ බෝට්ටු තුනක් නාවික හමුදා ප්‍රහාරයකින් විනාශ කෙරේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන වැඩබලන නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් මහේෂ් කරුණාරත්න මහතා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මොර සංචාරක යාත්‍රා විසින් වෙළමුළ වයිකල් මුහුදේදී අද උදෑසන 1:00 ට පමණ එල්ටීටී මුහුදු කොටින්ගේ බෝට්ටු සමූහයකට ප්‍රහාරයක් එල්ල කළා. මෙහිදී සතුරු යාත්‍රා තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර මුහුදුපත් කිරීමටත් ත්‍රස්තවාදීන් 12 දෙනෙකු විනාශ කරන්නටත් ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වෙලා තියෙනවා. සතුරු ගුවන් විදුලි පණිවිඩයන්ට සවන් දීමේදී මෙම සතුරු යාත්‍රා සමූහය ගොඩබිම සටනේ නියුතු ආරක්ෂක හමුදා බටපිරිස වෙත හදිසි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණෙමින් සිටි බවත් මෙහිදී නාවික හමුදාවේ දැඩි ප්‍රහාර හමුවේ එම කාර්ය කරගැනීමට අපහසුත් වූ බවත් ඔවුන්ගේ පණිවිඩවලින් දැනගන්නට ලැබිලා තියෙනවා. ඔවුන් අවසානයේ ඔවුන්ගේ තුවාලලත් ඉතිරි වූ සගයනුත් සමග නැවත පලා ගොස් තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මිදී ආරක්ෂාව පතා වවුනියාවට පැමිණෙන සියලු දෙමළ ජනතාව සතියක් ඇතුළත තාවකාලික වාසස්ථානවල පදිංචි කිරීම සඳහා පියවර ගන්නා බව සහන සේවා කටයුතුවල නිසි බලධාරී යුද හමුදා මණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජී ඒ චන්දසිරි මහතා පවසයි. වවුනියාව බලා පැමිණි සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ මෙන්ම සනීප ආරක්ෂක පහසුකම් ඇතුළු අනෙකුත් අවශ්‍යතා විධිමත් වහ සංවිධානාත්මකව සැපීමට පියවරගෙන තිබේ. ඒ සියලු කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහායට හමුදා නිලධාරීන්ගේ සහායද ලබාගෙනේ. එමෙන්ම සහන සේවා කටයුතු වලට සහාය වීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය නුවණ සංවිධාන ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගැනීමටද කටයුතු කරන බව චන්දසිරි මහතා කියා සිටියේ. අමාත්‍ය අමීර් වලි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර ඩික්සන් දෑල, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ලලත් අභිගුණසේකර, ජාතික ගොඩනැගීමේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ පී සුමතිපාල, වවුනියාව දිසාපති ජී එච් එම් චාල්ස්, වවුනියාවට අනුයුක්ත කර ඇති දිසා ලේකම්වරුන් වන ඩී ඒ ලාල් විමල්, ගෝඨාභය ජයරත්න, එච් එම් කේ හේරත් යන මහත්ම මහත්මියෝද මෙම සාකච්ඡාවට එක් වූහ.